හැමෝටම ආයුබෝවන් මගේ යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂ ස්පැගටි නූඩල්ස් එකක් හදාගන්න හැටි එළවලු දාලා මස් දාලා හදන්න හදන්නේ ස්පැගටි එකක් හදාගන්න හැටි මම දාගන්නවා මේකට භාජනයක් ලිපේ තියලා උණු වතුර ටිකක් ඕගොල්ලන්ට කැමති විදිහට ස්පැගටි හදා ගන්න තම්බ ගන්න පුළුවන් මේ විදිහට ස්පැගටි ටිකක් කඩලා තම්බ ගන්න කැමති ප්‍රමාණයට ගන්න මේ විදිහට මේක තම්බ ගන්න. ඒක මම පොඩ්ඩක් තැම්බෙනකන් ඉඳලා ඒකට මන් දා ගන්නවා ලුණු ටිකක්. දාලා ඒක පියනකින් වහලා විනාඩි 5ක් විතර තම්බ ගන්නවා. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට දා ගන්නවා තෙල් ටිකක්. ඔයගොල්ලන්ට කැමති තෙල් වර්ගයක් දාන්න පුළුවන්. මම දා ගන්නවා ඔලිව් ඔයිල් ටිකක්. මම දාන්න යන්නේ මස් අද මස් එක්ක තමයි එළවලු දාලා ස්පැගටි එකක් හදන්න යන්නේ. එකට මම දාගන්නවා මේ වගේ සුප් කැටයක්. ඊට පස්සේ මම එකට තව දාගන්නවා කහ කුඩු ටිකක්.
ඊට පස්සේ මම මේක වතුර ටික පෙරා ගන්නවා තඹගත්තු ස්පැගටි ටික වතුර ටික පෙරා ගන්නවා හොඳට ඊට පස්සේ මේක හොඳට වතුර ටික පෙරාගෙන පෙරලා තියා ගන්නවා මස් එකට දා ගන්න මේක දැන් විනාඩි 8කට පස්සේ මෙන්න මස් ටික හොඳට තැඹිලා ඉවරයි මේ විදිහට තෙල් ටික පෑදෙන්න තැඹිලා ඊට පස්සේ ඒකට දා ගන්නවා මේ වගේ ඔගොල්ලෝ කැමති නම් මිරිස් කෑලි ටිකක් දා ගන්න එහෙම නැත්නම් ගම්මිරිස් කුඩු ටිකක් දා ගන්න සැරට ඊට පස්සේ දා ගන්නවා මේ කපාගත්තු එළවලු ටික මේ විදිහට ඒක දාලා තප්පර 30ක් මේකේ තඹ ගන්න ඊට පස්සේ මේක මේකට දාලා කලවම් කර ගන්නවා හොඳට ඊට පස්සේ කෑමට ගන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක මේ විදිහට හොඳට කලවම් කරලා ආහාරයට ගන්න පුළුවන් මේ බලන්න ලස්සනයිද කෑමට ගන්න රෙඩි Thank you, bye!